ඉතින් සුබ දවසක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා මාගම ටීවී අපි ප්‍රේක්ෂක හිතවතුන්ට මාගම ටීවී අපි කණ්ඩායම ආද ආවේ සුවිශේෂී තැනකට සුවිශේෂී පුද්ගලයෙක් හොයාගෙන සුවිශේෂී නිෂ්පාදනයක් හොයාගෙන මේක අපේ පැරණි මුතුන් මිත්තෝ ඒ කාලේ බොහෝ සෙයින් ජනප්‍රිය පාවිච්චි කරපු නිෂ්පාදනයක් හැබැයි වර්තමාන පරිසරයත් එක්ක අපි ෂණික ආහාර රටාවන් වලට තමයි පුරුදු වුනේ ෂණික ආහාර අරගෙන ජීවත් වීමට ඒ නිසාම අපේ වර්තමාන පරපුර සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වීම කියන කාරණේදී ලොකු ගැටලු සහගත තත්වයකට පත් වුණා හැබැයි මේ පසුගිය කාල පරිච්ඡේදයේ ඇතු කොරෝනා වසංගතයත් සමග ආයුර්වේදය එහෙම නැත්නම් දේශීය නිෂ්පාදන පිළිබඳව ලෝකේ සෑම රටකම ජනතාව මේ දේශීය නිෂ්පාදන පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන්න ගත්තා. එහි එක් ප්‍රතිඵලයක් ගැන ඔබට කියන්නට තමයි අද අපි ආවේ. මේ කතාව අපි කියනට වඩා හොඳයි ගිහිල්ලා පෙන්නලම කතා කරා නම්. ඉතින් මේ ඉන්නේ සූර්යවැව ධර්මීගම කියන ප්‍රදේශයේ. අපි ගිහිල්ලා බලමු මොකද්ද මේ කතන්දරේ කියලා. මේක අපේ දේශීයව හැදෙන ගහකොළ වස විස නැතුව ආහාරයක් හැටියට පානයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් බොහොම ගුණදායි දෙයක්. මම මේක නමගම දැම්ම කියන්නේ නැහැ. මොකද මම හිතනවා දැකලාම අපි කතා කරොත් හොඳයි කියලා. ඒක අද ලෝකේ බොහෝ වෙලාවට ක්ෂණික ආහාර වෙනුවට පුරුදු වෙලා තියෙනවා දැන් තමන්ගේදී තමන්ගේ නිෂ්පාදන නැත්තම් දේශීය නිෂ්පාදන අගය කරන්න සහ ඒ වයිතන ගුණාත්මක භාවය බොහොම ඉහළයි. නැත්නම් අපි බොහෝ වෙලාවට කන්නේ බොන්නේ වස විස තියෙන කෑම බීම. ඒ වෙනුවට හොඳ විකල්පයක් තමයි අද අපි මේ හඳුන්වා දෙන්නේ. ප්‍රේක්ෂක ඔබට පුදුම හිතේවි මෙහෙම දේවල් තියෙනවද කියලා. මේව තිබුණා ඇත්තටම කාලාන්තයක් මේව අපේ පැරණෝ මේව කරගෙන ආවා. හැබැයි කාලයත් එක්ක මේව අමතක වෙලා ගිහිල්ලා තිබුණා. අපි ඔබට පෙන්වන්න මොකද්ද මේ කරන්න නිෂ්පාදනය මොකද්ද මේ සිදුවෙන්නේ මෙහි කියලා. අපි ඇවිල්ලින්නේ සූර්යවැව ධර්මීගම කියන ප්‍රදේශයට. මේ අපූර්ව නිෂ්පාදනයක් තමයි මේ ස්ථානයේ සිදුවෙන්නේ. අපූර්ව තරුණයෙක් තමයි මේ මේ කටයුත්ත සිදු කරගෙන යන්නේ. ආයිබෝන්. මේ ඉන්නේ චන්ද්‍රසේන රුබසිංහ. ඉතින් කොහොමද වාසදේශ මේ දවස්වල? ඉතින් ඔය අපි දේශීය ආයුර්වේද පැත්තටත් නැතුව දේශීය ආහාර අතිරේක ආහාරයක් විදිහට යම් නිෂ්පාදනයක් කරනවා සමාජයේ යහපත වෙනවා. මෙතන කෙරෙන්නේ මේ තියෙන නිල් කටරොළු තේ එක. ඒ වගේ තමයි මෙතන තියෙන යකිනාරං තේ කියලා එක. මේක මුරුංගතේ. ඉතින් මේවා සඳහා කිසිදු වසවිස කවලං වීමක් නැහැ. මේ කිසිදු භෝගයක් වසවිස ගහලා හදන දේවල් නෙවෙයි. මොකද අපි දන්නවා අද බොහෝ ආහාර රටාවන් අපිට තියෙන්නේ එක්ක දෙමුහුන්. එහෙම නැත්නම් වසවිස ගහලා හදන ඒවා. හැබැයි මේ තියෙන මේ තියෙන මුරුංගා මේ මේවා පාවිච්චි කරලා තමයි මේ පවුඩර් එක හදන්නේ. ඉතින් මේකට කොහෙවත් වසවිස ගහලා තෙල් බෙහෙත් ගහලා මොකුත් නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ තියෙන නිල් කටරොළු ඔබට පේනවා ඇති මේවා මේ තෙල් ගහලා හදන එක නෙවෙයි කැලේ ඕනා හැටි හැදෙන තරම් මේක මේ යකිනාරං කියන වර්ගයක් නැද පැංගිරි කුලයට අයිති වෙන එකක් නේ පැංගිරි කුලයට අයිති වෙන තවත් ශාක්‍යයක් යකිනාරං කියලා මේක කැලේ හැදෙන්නේ කිසිම දෙයකට වසවිස ගහලා හදන ආහාර නෙවෙයි මේවා. මේ මේ නිල් කටරොළු මල් ගත්තම අපි දන්නවා දැනට අපි ඩයි වර්ග තමයි විවිධ කෑම හදද්දි පාවිච්චි කරන්නේ නිල් වර්ණය ගන්න. හැබැයි එදා අපේ පැරැන්නෝ නිල් වර්ණය ගන්න නිල් කිරිබත් හැදුවේ මේ නිල් කටරොළු මල් දමලා. නිල් පාට කේක් හදනකොට පාවිච්චි කරේ මේ නිල් කටරොළු මල්. ඒ වගේ ස්වභාවික දේවල් තමයි ඔක්කොම මෙතන තියෙන්නේ. අපි අහලා බලමු මොකද්ද මේ කෙරෙන වැඩේ කියලා ඔක්කොම කලින්. මේනේ චන්ද්‍රසේන රුබසිංහ
मे निष्पादने अतिकार ओहतम नम निपेम कर मे 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 अतिरेक आहार्य के मेक पटल गिपा मेक अतिरेक आहार्य मुखद नेता मे प्रोडक्ट एक्क तमहार विलावट आयुर्वेद पुलवांग अपे लंका विहटी मे मे यम के नगी सिटी उत्साह एवट ककुंगदी वेडी इन सह मेक बहुमोह निष्पादने मे अन्नी मेकट विविध देवालय विविध बाधाएं पुलवांग मेक अतिरेक आहार याक आयुर्वेद प्रोडक्ट अग्निवे निष्पादन कंपा मेक अतिरेक आहार मुकद अभी पेरा नील कटरल मल हदाकने बिव्वा उन दाल तंबलरा बिव्वा यकीनारा अपे एकाल विविध रोग वल बिव्वा मुरुंगा मुरुंगा अपे यदाकाल पेरा मेक उयल कैव बेदल हेदुआ तंबल कैव मे ऊन विधि पावचरा पुलिस अभी अहल बल मिस्तर विलाम ऐ मे वगे प्रोडक्ट अदहसावे कियला औ मेक दवृद्धिसे दिखकट गिट्टू गिदटलाइनो गोडकाय रजेट बैनवा रखियान गोडकाय कीनवा लेडेला मेक पालने करे मे वैरस ओदुरतीनवा नमूद मेक एकीन बेलुआम पर्ण पोत्पत् केवला हाँ मगे हितवत् इन आरोद वैद्य डॉक्टर दिनेश तू मगे अदसुत मम्मी निष्पादन पटांगे दिन सूर्यपाधन लेखम कोटासे व्यापार पंचकर मुरुंग खडर मलवागे मोरटू कार्मिक ताक्षण आयते आहार ताक्षण आयतन लेवला तत्व परीक्षण वार्ता टेस्टिंग रिपोर्ट करगन तीयनवा इट पे मेके लकू कार्य समाज सिद्धुन दें अतम महित मगे हितवत्ति मत उदाहरण लंग सहोद मम ने महात्म यकीन पड़ विस्तर एक्कर मे यकीनारायक पीलिबंद आंदोलन दुनो मेक देशीय देशीय वसी वेवन शाखया मेक आहार गनी मेदी अपे अम्ल पित्त अमार गमेन एवट पड़ी औषधिया कुदर भाविता करनो ये मेधवासल कोरोना संबंध मेक विशेष प्रतिकार अक्विदेट अपे रटे प्रचल प्रचलित वेलातीनो ऐसा मेक प्रोडक्ट एलियड दाला अभी जनता सौख्य संपन्न मट्टमेन उत्साह करते ऋजुहा वक्रव यफना इनवा तिस्पहा मास हयकट इंदल मे दक्वा इतकोट मेके अभी यकीनारम होयागन पुलांगे कैले मे अहम मंत्र प्रदेश कैलवलतीनवा एवड गोट हाई नौकर अभी इतरा गल मे विदिट इति अरगेन मे इतिवली अभी खड़गान खोल हेम खड़गत को मे तीयनी मे विदिट थोड़े मे खोल भाविता करला मेमा हर फिरसुद करला अभी अव्वे मे वेला सामान्य डायर वल वेलला कोटला अभी हेम हूला नोदीन सील करलता तीयन सामान्य मेक कुड अथद बेलू अवृद्ध तीयन पुलवा मुकुत आबादक ते कुट औ सामान्य अपे मिनसु डईगहला वस विस दाबू कैमरतम बहुम अगेकरा सह अपिकन गणंगला वस विस कैमट हरी अपे लदी आवत्तीनो मैं देशीय निष्पादन वेनवेन तीयन बहुम अडू सलकीला इक निलदारिंग पत्नुत्तेमाय अभय अपिहितना मे कोरोना वसंगति अत्यक् बहु जनता पेलमिला देशीय आहार अटावाक्री इकड़ हों रुकलाक मेक मे मे मुरुंग तेक गात्र पास अद विदेश विलंदपोल तुल बहु इल्लु मक्तीनवा मेहि अंतर्गत वेन गुणांग बहु इहलाय थिंग कैमेल सीया कैवल लबान बेरितर मे गुणया मे एक तेक किन लबान पुलवांग ते मेक अतिरेक आहार या अतिरेक तेक कैरिट पावच करान पुलवांग अपी विविध वर्गे पान वर्ग ने बी मेक बोनोट वडा अपट हेकिया वक्ति ना मेवागे तेका बोन दवसकर सरयाखारी अपट निरोगी व जीवत्न न तंग निरोगी परपुरा भीकरान पुलवांग का मतमिना ए संधा तमाय अपे चंदसेन महत्या मे कपेन्नी फिर शक्ति आगे ना थिंग इवागे मे तुम्हें बलापुर इदिरेट मे नील कट्रोल इवागे मुरुंग यकीनारा मेव वगाकिरी मे व्यापृति या आरंभ करा मेवन मिटा मितुमागे मे कटुतर तिस्पास दिन पमन रखिया हिमेलातीनवा इवागे वक्रवत विशाल पिरीसकट रखिया हिमेलातीनवा थिंग गस्कोलांग अट निकांग कले फरवेलायन देवालत मे पाविचिर नोगिन उपतुमागे बलापुर मनोहारी औ आईटम तव कारण कियंतीनवा
මෙහිදී මගේ තව සම කලමනාකරත්වය දරන මා හිතවත් සඳුරුවන් ජයසිංහ මහතා එයාට මම අපි ආරාධනා කරනවා මුරුංග ගැන කෙටි හැඳින්වීමක් කරන්න. ඉතින් අයබෝවන් කොහොමද? අයබෝවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ රටේ පවතින වසංගත ගෝලීය තත්ත්වයත් එක්ක ඉතින් අපේ රූපසිංහ සර් චන්දසේන සර් මේ හොඳ සමාජයට සහ ඔබට අපට වැදගත් වෙන හොඳ වැඩක් තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඒකට අපි අතහිත දෙන්න උදව් කරා. ඉතින් අපි ඒකත් එක්ක එකතු වෙලා මේ නිර්මාණය කරන දේවල් මේ සමාජගත කරන සහ මේකේ තියෙන හොඳ නරක පිළිබඳව සමාජයට අවබෝධ කරන්න අපි මේ කැපවීම කරන්න පටන් ගත්තේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ මුරුංග ශාකය ගත්තට පස්සේ මේ තියෙන මේ මුරුංග මේක ඇවිල්ලා මුරුංග මේ කලල් ශාකය මුරුංග මේක ඇවිල්ලා දීර්ඝායු ශාකයක් මම දන්නේ වසර 400කට එහා ඉතිහාසයේ ඉඳලා මේක අරගෙන තියෙනවා මේ බෙහෙත් වල සහ ආහාරයක් ලෙස මේක භාවිතා කරලා තිනවා අපි පැරෙන්න ඉපරණ. ඉතින් මේ වෙනකොට මේක භාවිතා වෙන්නේ මුරුංග කලල් විතරයි අපේ. දැන් වෙනත් කතුරු මුරුංග වගේ වෙන දේවල් බොහෝ දුරට ගන්නවා. හැබැයි මේ මුරුංග කලල් ශාකයේ මේ පත්‍රිකා බොහෝ අය ආහාරයට ගන්න අඩුයි. ඔය ඉස්සංගේ හෝ කකුලුවන්ගේ ඔය හදනකොට ඒවයි විසමැකෙන්න මෙහින් අහුරක් දානවා හැර බොහෝ දුරට කලවම් පලා මැල්ලෙමකට මේක යොදනවා. ඒ හැර මේක භාවිතයට ගන්නේ නැහැ. හැබැයි මේකේ තියෙන විශ්මිත ගුණ ගැන ඔබ ඇසුවොත් මම හිතන පුදුම වෙයි. සමාජාලා වෙබ් අඩිවල ඒ වගේම ඔය කණ්ඩායම් විසින් විවිධ පරීක්ෂණ පිට රටවල කරපු පරීක්ෂණ දිහා බැලුවොත් මේකේ තියෙන ගුණම අපට මොහොතක් පසක් කරන්න. විශේෂම කියන්න ඕන ප්‍රධානම දේ තමයි මේකේ තියෙනවා කැල්සියම්. ඒ වගේම තමයි පොටෑසියම්. ඒ වගේම කැරොටින්. ඒ වගේම විටමින් වර්ග. ඒ වගේම නොයෙකුත් පෝෂක පදාර්ථ වලින් ප්‍රති ඔක්සිකාරක වලින් මේ මුරුංග කොළ හරි පොහසක්. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම අපේ තියෙන අනිකුත් ඔය සමාජයේ තියෙන ආහාර එක්ක මේ මුරුංග කොළ සසඳා බැලුවොත් මේ එක්තරා කණ්ඩායමක් විසින් කරපු පරීක්ෂණයකින් හෙළි වෙලා තියෙනවා යෝගට් වල මේ නමගුණයක 14 තියෙනවා කියලා මේකේ. ඔබට අපිට ඔප්පු ගන්න පුළුවන් ඒ සාක්ෂිත් එක්ක. ඒ වගේම තමයි කැරට් වල මේ 10 ගුණයක විටමින් A තියෙනවා කියලා මේකේ සනාත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි කෙසල් වල මේ 15 ගුණයක පොටෑසියම් තියෙනවා කියලා මේකේ තියෙනවා. ඒ වගේම තමයි කිරි වල මේ 17 ගුණයක කැල්සියම්. ඒ වගේම දොඩම් වල මේ විටමින් C 12 ගුණයක විටමින් C. ඔබ විශ්වාස කරයි බොහෝ දුරට මේ පරීක්ෂණ කණ්ඩායමක් හොයාගෙන තියෙනවා අපි ආහාරයට ගන්න නිවිති වල. ඒ නිවිති වල තියෙන යකඩ වලට වඩා 25 ගුණයක මේකේ යකඩ තියෙනවා. මේ මුරුංග ශාක මේ කොලේ මේකේ. ඒ වගේම තමයි බිත්තර වලට වඩා සී ගුණයක 14 මේකේ තියෙනවා. ඉතින් කිසිඳු රසායනික පොහොරක් නැතුව මේ අපේ ගම්බිම්ම වල සෑදෙන මේ ශාකයේ මේ මුරුංග කරල් ශාකයේ මේ පත්‍රිකාවල තියෙන විශේෂ ගුණ ඔබට මේ මොහොතක් පසක් කරේ. මේකත් සමාජයේ දන්නේ නැහැ. අද තියෙන පිටරට ආක්‍රමණයත් එක්ක මේ බොහෝ දෙනා වැළඳගෙන තියෙන්නේ අපේ ශරීරයට අහිත කරන දේවල්. ඉතින් මේකේ මම ඔබට විශේෂයෙන් පසක් කරොත් ඒක මා කියු කර්ම වලට අමතරව මේ අපේ ඇස්පිනීම ඉතාමත් මේක වර්ධනය කරන දෙයක් මේක විශේෂයෙන්ම. ඒ වගේම තමයි ගැබිනි මවුරුන්ට හා ලදරුවන්ට අවශ්‍ය පෝෂණය මේක ලබා දෙනවා. ඒ වගේම තමයි මේකේ මුරුංග කොළ පිළිකා නාශකයක් ලෙස ක්‍රියාත්මක කරනවා. ඒ වගේම උදරයේ ගෑස්ට්‍රයිටිස් ඒ වගේ සාධන තුවාල වලින් සාධන පිළිකා සමේ මෙලනින් ඇති කරන සෛල වල පිළිකා ඒ වගේ මක්මා පෙනහළු පිළිකා වලද මෙන් වැට බැඳෙනවා. මේක ආරක්ෂිතයක් ලෙස අපේ ශරීරය ආරක්ෂිතයක් ලෙස මේක ක්‍රියා කරනවා. ඒ වගේම තමයි ඔබට විශේෂයෙන් කියන්න ඕන මේ අද රටේ පවතින මේ බොහෝ දෙනාට තියෙන සීනි කියන රෝගේ. එතකොට මේ දියවැඩියා කියන එකෙන් මේ රුධිරයේ අපේ ශරීරයේ සීනි මට්ටම පාලනය කරන්න මේක අද මේ වගේම හදවත් රෝග කොලෙස්ටරෝල් රුධිර පීඩනය පාලනය කරන්න මේක උපකාරී වෙනවා. ඔබට කියන්න ගියොත් මෙහි තියෙන විශේෂ ගුණාංග තව අති විශාලයි. ඉතින් මා විශේෂම කියනවා ආදරණීය අපේ සමස්ත මේ ශ්‍රී ලාංකීය මේ අපේ මේ මෞබිමේ ප්‍රෞඩත්වය රැකගන්න මේ තියෙන ගුණ අද බටහිර රෝගවලින් එන බෙහෙත් කරල් වලට බැරි දෙයක් ඒ බෙහෙත් කරල් ඖෂධීය දේවල් වලට එහා ගිහිපු ගුණයක් මේ දේශීය දේ තුල අපේ කම තුල මේ ඉපරන්නන් තුල තිබ්බා. එදා බෙහෙතක් කරේ එදා මේ ඖෂධීය රට පිටටින් බෙහෙත් ගෙන්නුවේ නැහැ. එදා මේ බටහිර ආක්‍රමණයත් එක්ක අපේ දේවල් සියල්ල යට ගියා නෙවෙයි යට යැව්වා. ඉතින් ආදරණීය අපේ ශ්‍රී ලංකාවාසී ජනතාවට මේ කියන්නේ මේ අපේ දේ රැකගෙන මේ වැදින ගුණ ඔබ හොයලා බලන්න. මා කිව්වට විශ්වාස කරන්න එපා. ඔබ සමාජාල වෙබ් අඩිවල මේ අන්තර්ජාලයේ මේ අපේ මහාචාර්යවරු කතිකාචාර්යවරු ලියු පොත්වල මේ වගේ ගුණ හොයලා බලන්න. හොයලා බලලා ඔබේ දරුවන් මේ රැවටෙන මායා ලෝකයක ඔබේ දරුවන් අසරණ කළා මේ බටහිර ආහාර වර්ග වලින් වළක්වලා දේශීය දේ රැකගන්න ඔබේ දරුවා යහගුණයෙන් වගේම ශරීරයෙන් පිරිපුන් නිරෝගිමත් දරුවෙක් බිහි කරන්න මේ දේවල් එක පෙළඹෙන්න කියලා ඉල්ලා සිටින ඔබ සැම. සෞඛ්‍යාරක්ෂිත ජීවිතයකට යන ගමනේදී වහකනවද කියලා දැන් ඔබ තීරණය කරලා බලන්න ඕනේ. ඉතින් මේ වෙනකොට මේ සිදුවෙන නිෂ්පාදන සඳහා විදේශීය වෙළඳපොළවල විශාල ඉල්ලුමක් තියෙනවා. ඉතින් චන්සේන මහත්තයට මේ කරන නිෂ්පාදනය තාමත් ප්‍රමාණවත් මදි ඉල්ලුමට සැපයුම දෙන්න. හැබැයි එහෙම තියෙද්දිත් එතුමා තීරණය කරනවා මේක දේශීය වෙළඳපොළවල ප්‍රචලිත කරන්න ඕනේ.
පිටරට මිනිසුන්ට දෙනවා වගේම අපේ මිනිසුන්ටත් දීලා අපේ මිනිසු තුලත් මේක ප්‍රචලිත කරලා අපේ ඉන්න පරපුරත් නිරෝගී පරපුරක් කරගන්න ඕන කියන චේතනාව ඇතුව තමයි එතුමා මේක දේශීය වෙළඳපොළට අරගෙන එන්නේ. හැබැයි ඒ වෙළඳ ගැනීමදී අපේ මිනිසු තුල තාමත් තියෙන වස කෑමේ පුරුද්ද නැත්තම් විවිධ කිමිකල් වර්ග ගහපු ආහාර වල තමයි රුචිකත්වය තියෙන්නේ. අපි බලන් ඉන්න ඔබට කියනවා එක දවසක් එක මේ පැකට් එකක් අරගෙන බීල බලන්න. ඔබට මේව ලබා ගන්න පුළුවන් ආකාරය කොහෙන්ද මිලදී ගන්න පුළුවන් කියන එකත් අපි ඔබට කියනවා. ඊට පෙර අපි නිල් කටරළු මල් පිළිබඳව චාන්සෙන මහත්තයා ගහලා බලමු. ඔව් නැවත. මේ තියෙන්නේ නිල් කටරළු මල්. මේ මෙතන විශාල ප්‍රමාණයක් තියෙනවා. මේව අපි ගන්න හොඳම පිරිසුදු ආකාරයේ නිල් කටරළු ගත්තාම වර්ග කීපයක් තියෙනවා. එහෙදී අපි භාවිතා කරන්නේ දැන් පොකුරු මල් කියන එක විතරයි. මේ තියෙන පොකුර සමහර පේන නැති. මේ තින්දි මේ පොකුරු මල් එක ඉතින් මේ පොකුරු මල් එක ගත්තාම මේවා බොහොම පිරිසිදු අපි විජරණය කරලා කොටන්නේ දැන් නිල් කටරළු මල් ගත්තාම මේ දවස්වල අධික මිලයි මේ වෙනුවට රත්නපුර දිස්ත්‍රික්කයේ අල්පිටිය කියන ගමේ හම්බන්තොට තංගල්ල ප්‍රදේශයේ හම්බන්තොට අම්බලන්තොට ප්‍රදේශයේ නිල් කටරළු වගා කරන්න කට්ටිය පෙළඹිලා ඉන්නවා සාමාන්‍ය මේක යාට ආර්ථික වාණිජ භෝගයක් විදිහට දැනට හඳුන්වලගෙන යනවා අක්කර 5ක වගේ දැනට වගාව තියෙනවා සාමාන්‍යයෙන් අක්කර භාගයකින් මාසෙට ලක්ෂයක් වගේ මල් වලින් විතරක් හොයන්න පුළුවන් හේතුව තමයි දින 14 ඉඳලා මල් නට ගන්න පටන් ගන්නවා මල් කඩන්න කඩන්න මල් වැඩි වෙනවා එතකොට මේකට කොහොමවත් රසායනික පොහොර අවශ්‍ය නැහැ කාබනික පොහොර අවශ්‍ය නැහැ සාමාන්‍ය පොළවේ තියෙන පස තියෙන පොහොර තමයි උරාගෙන සිදු වෙන්නේ වෙනම ජලය ලැබීමේ අවශ්‍යතාවයක් නැහැ මේකට හැබැයි කාලයකට තමයි වැහි කාලෙට වැඩි මල් පිපෙන්නේ එහෙම එකක් තියෙනවා ඊට පස්සේ මම මේ ගුණ කියන්නම් ගොඩක් කාලයක් ගතවත් ගුණට වඩා අපි දැක්කව දැන් මුලින් කිව්ව වගේ මෙහි තියෙනවා මේ ආහාර වර්ණක ඒ කියන්නේ કૃතිම වර්ණක මෙහිදී ආහාර වර්ණයක් ලෙස ගන්න පුළුවන් ගුණෙන් වැඩි කරන්න පුළුවන් කේක් හදන්න පුඩින් හදන්න බත් උයන්න බත් වර්ග ඉන්දියාප්ප වලට ඊට පස්සේ ආප්ප වලට රස කැවිලි වර්ග හා බීම වර්ග වලට ජෙලි වලට වගේ මේක ලස්සන පාට ගන්න පුළුවන් මේ වටිනාකම තමයි හඳුනාගෙන තියෙනවා පොතපත ඇසුරෙන් පිරිකා මර්ධනය ආදි රුධිර පීඩනය දියවැඩියා මර්ධනය මොළයේ ක්‍රියාකාරීත්වය යහපත් සිහිල නැංවීම සම හොඳින් පැහැපත් වීම කියන තරුණ බව හැඩට ඉන්න කාන්තාව බොහොම කැමති. ඒ ගැන චුට්ටක් කියනවා දැනට ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලඥයන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ප්‍රසිද්ධ නළු නිලියන් අපේ නිවසේම ඇවිල්ලා මගේ මේක රැගෙන යනවා. එයා අපි ඔවුන්ගේ නම් කියන්න හැම අවස්ථාවක් නැති නිසා ඊට පස්සේ මට මේ සඳහා ගොඩක් උදා කරනවා වෛද්‍ය දේශීය ආයුර්වේද වෛද්‍ය ડોક્ટર දිනේෂ් මහතා. එතුමා මේකට ගොඩක් උපදෙස් දීලා දෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ නිරෝගීමත් කේස් කලඹක්. ඒ කියන්නේ කොණ්ඩේ යකලට සුදු වෙන්නේ නැතු වෙන්න. හැබැයි මේක එක දවසින් භාවිත කළා මේක වෙන්න බෑ. මේක අඩු ගන්න දින 90ක් මාස 3ක අවසන් කාලයක් භාවිත වෙනවා. සමේ පැහැය. ඊට පස්සේ ආමාශයකට රෝග, කුසගිනි ඇති කිරීම, ආහාර ජීර්ණයට, මානසික ආතති අපි හැමෝටම තියෙනවා. ප්‍රශ්නයක් ආව විසඳ ගන්න බෑ. කියන කෙනෙක් නෑ. හිත හිතනකොට අපිට ඇති වෙනවා මිග්‍රේන් ඒ තත්ත්වයේ අවසාන ඒවට හොඳම ಗುಣදායක තියෙනවා මේකෙදි බොහොම පොඩ්ඩක් වෙන්නේ මේ පැකට් එකකින් සාමාන්‍යයෙන් තේ හදන්න පුළුවන් 100කට එහා ප්‍රමාණයක් ඒතකොට මෙහි අපි දැන් මින් පෙර මින් පස්සේ බලා ගන්න පුළුවන් අපි සාමාන්‍ය විදිහට හැදුවොත් මේ නිල් පාට තියෙනවා තද නිල් පාට තියෙනවා තේ එකේ ඊට පස්සේ මේ පාටම අපි දෙහි අඹුල් බින්දු දෙකක් වගේ දැම්මොත් සම්පූර්ණම තේ එකම දම් පාට වෙනවා ගොඩක් ඔය ගෑස්ට්‍රික් තියෙන දෙහි මුදා දෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ ගෑස්ට්‍රික් ඇවිස්ස නිසා සාමාන්‍ය ගත්තොත් ඉතින් ගෑස්ට්‍රික් සුව වෙනවා. ඊට පස්සේ ડોක්ටර්ගේ මතය අනුව ඊට පස්සේ ඉන් එහාට ගත්තම මේක පුළුවන් අපිට දැන් අලුත්ම දේ තමයි නූඩ්ල්ස් වලට දානවා. පොඩියයි බොහොම කැමති. මේක ස්වභාවික වර්ණක තියෙන්නේ. බලා ගන්න පුළුවන් ඉදිරියේදී. මේක මූණේ අපි ගත්තොත් රූපලාවන කාන්තාව දිහා ගත්තොත් ඒවා රූපලාවන ද්‍රව්‍යයක් විදිහට භාවිත කරන ජෙල් එකක් වගේ හදලා මූණේ ආලේප කරන්නේ. මූලෙත් පැහැපත් වෙනවා. මුළු ඇඟම පැහැපත් වෙනවා. තරුණ වරක දෙනවා. ඒ වගේ ටිකක් තමයි තියෙන්නේ. මේක අපි හඳුන්වලා දෙන්නේ GSK ප්‍රොඩක්ට් කියලා. GSK නිෂ්පාදන කියලා. සූර්යව ධර්මීයගම තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කේ සූර්යපාදේ දම් කොටාසේ පාදිසේලේකම් තුමා පවා පැසඳම ලක් කරා මේක හරියට කරන්න හොඳ දෙයක් කියන එක. අපිට මේක ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඊට පස්සේ කාර්මික තාක්ෂණ ආයතනයේ නිලධාරි මහත්තුරු කතා කරලා ගුවා මේක හරි දෙයක් කියලා. ඉදිරියේදී යාලා මේකට අපිට අනුග්‍රහ දක්වන කිව්වා. ඒ වගේම මෙතනින් ආරම්භ කරන අපි මේ කාර්යය මෙතනින් අතර කරන්නේ නැහැ. මට අවශ්‍යයි අඩුම ගානේ මේ දිස්ත්‍රික්කේ තරුණ තරුණිය 5000කට රැකියාවක් දෙන්න. හැබැයි දේශපාලනilla නෙමෙයි. ඒක කියන්නේ. ඒතකොට මේක හොඳ නෙමෙයි දැනගන්න ඕනේ. අපි යමක් හඳුනලා දෙනකොට මේකට එනවා ආයුර්වේද නිෂ්පාදනයක් නේ කියලා. නෑ මේක ආයුර්වේද නිෂ්පාදනයක් නෙමෙයි. හැබැයි ආයුර්වේද වෛද්‍යවරයෙක් මට මේක පහදලා උපදෙස් දෙනවා කන්සල්ටර් විදියට. දිනේෂ් මහතා
डॉक्टर दिनेश अनिवार्य मेक या किया मेक आरोग्य निष्पादन मे थानी खोलेंगे गाने का कृत्रिम रसकारक हो वर्णकारक चुट्टक्वत् हेम क्यूवत हेम मम व्यापार महुट ओ ऐट उपगोर मम लीला दिन एक मगे तीन अभियोग अतमी मे खटोन मलवागे गाने बेले थे बोर्ड सामनेट एक अधिक मिलख्यान महदान यकीनाराम एवगे मई खैलेन दुर्लभाय मुरुंगना अपने ओन तरम थे नम मे मुरुंग वोल सैंगविच गुण अभी संदरुआ कलमनाकर महता क्यूवा एवगे नैसेन महा कर्मनाकर महता क्यूवा यकीनारा वाल गुण मेमी बलमुद कोहमद निष्पादने वेन्न किल अभी इम पास बलमु त्रुटी मेक बलागन आयुर्वेद वैद्य समहारकलावट दुअगन बेरनेंहरियाम कल बलवशता मे विला मुकद मेतुमा मे सील कड़कान आयुर्वेद वैद्य रेगुगे उपदेश इवगे मेक अतिरेक आहार्य तनि कोलिंग अरगन एकगे तनि कोलिंग अरगन हदन आहार मेक अभी पेरेन्नो एक पाविचर दया अभी अंगि हिमला कोहमद मे कटुत सिधुन्नी गेला ඊගාඩ හරන්නේ ඇඹරුම් ක්‍රියාවලිය මෙනුම් කරනවා මේ දින පුංචි තරාදිය සඳහා මෙතන දින ඇඹරුම් කරන ස්ථානය ඊට පස්සේ දින ඇඹරුම් කරලා මෙතනින් අපි වෙන් කර ගන්නවා ඇසුරුම් කරන ස්ථානය නිල් කටරවලු මුරුංගා යකිනාරා එතකොට මේ වගේ පැකින් එක තමයි මේක එන්නේ මෙහි තියෙනවා විශේෂ ආරක්ෂිත ක්‍රමයක් මේ ඇතුලේ සීල් එකක් තියෙනවා දැන් අපි මේක සීල් කරලා දෙන්නේ මේ විදිහට मेजर सील कर ला मे कार मे आकार मे आकार मेमे सील सील गलवन पुलवा गलवल मेहदीन औषधि अलगेना औषधे मेम मेहम मेतने क्लिप कर पुलवा फार्मसी वाले देंट कर्तम हमलांध्र प्रदेश हमलांध्र प्रदेश एम्बिलिबिटी उड़वल तांगाल कुंगम से मिदनिया वीर अटी प्रदेश देंट का ඉදිරියේදී ගිවිසුම් කරලා තියෙනවා මාතර ඊට පස්සේ ලංකාවේ ප්‍රසිද්ධ මායතන පහකින් ඉල්ලලා තියෙනවා මම නම කියන්නේ ගිවිසුම් ගත උන්නේ නැති නිසා ප්‍රසිද්ධ මායතන පහ මේවා එයාලා ගිවිසුම් ගත කරලා ජීවිත හරම ගන්න එතකොට අර මම මුලින් කිව්වා වගේ අපිට 5000කට කියලා දෙන්න පුළුවන් සාමාන්‍ය දවසකට එක වර්ගයේ කෑලි 10000 කියන්නේ මේ ග්‍රෑම් 50 පැක් 10000ක් එක ආයතනයට ඒ වගේ දවසට 50000ක් දෙන්න වෙයි එතකොට අපිට අවශ්‍ය වෙනවා මේ රටේ හිටගෙන නම් කවුරු හරි මොනහා ක්‍රමයකින් මට පුළුවන් මේක සක්සත් කරලා හරියටම මේ වැඩේ කරලා දෙන්න. දැන් දැනට චන්දසේන මහත්තයා පුංචි කාමරේ කවුරුත් දෙකක් තිස්සේ මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් මේ සඳහා තාම රාජ්‍ය අනුග්‍රහය හෝ වෙන කිසිදු අනුග්‍රහයක් නැහැ. ඉතින් එහෙම යමක් තිබුණොත් කවුරු හරි ඉන්නවා නම් අපිට ඉදිරිපත් වෙන්න අපිට කතා කරන්න. අපි සූදානම් මේ මැදිහත්කරණය කරන්නත්. ඉතින් මේ මේ වෙනුවෙන් එතුමාට දෙන ඉල්ලුමට සැපයීමට දීමට තරම් එතුමාට හැකියාවක් නැහැ තවම. ඉතින් දැනට බොහොම ඉතා සුළු දිස්ත්‍රික්ක ප්‍රමාණයක විතරයි තුමා මේ ප්‍රොඩක්ට් එක ලංකාව තුල ලබා දීමට කටයුතු කරලා තියෙන්නේ. ඉතින් අපි කියනවා මාගම ටී බලන් ඉන්න ඔබට කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ සඳහා ඉදිරිපත් වෙන්න එන්න අත්වල බැඳ ගන්න මෙතුමා සමග මේ ගමන යන්න පුළුවන්. නැත්තම් මෙතුමා සමග මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න හයියක් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න අපි සූදානම් ඒ මැදිහත් කිරීම සඳහා. අපි බලමු මේ කටු සිදු වෙන්නේ කොහොමද කියලා. මේ දිනේ මොනවද විචලන ක්‍රියාවලිය? ඔය තමයි. මේ ඩයරකමින් වෙලා තියෙන්නේ යකිනාරා සඳහා. මේ ඩයරකමින් වෙලා තියෙන්නේ මුරුංගා සඳහා. ඔව්. මේ ඩයරක තියෙන්නේ ඉතාලම වටනා කියන මේ නිල් කටරුමල් විචලන සඳහා. ඊට පස්සේ මෙතනින් දැන් අපි ඉන්න අය මේක පෙන්නනවා. මේ කොහොමද විචලන ක්‍රියාවලිය කරන්න කියලා. ඊන් පස්සේ අපි ගන්නවා මේක තමයි පෙරියනේ යමුරුම් හල. තර මේක මේකෙන් අඹරලා ඊට පස්සේ අපි ඊගාඩ හරන්නේ ඇඹරුම් ක්‍රියාවලිය මෙනුම් කරනවා මේ දින පුංචි තරාදිය සඳහා මෙතන දින ඇඹරුම් කරන ස්ථානය ඊට පස්සේ දින ඇඹරුම් කරලා මෙතනින් අපි වෙන් කර ගන්නවා ඇසුරුම් කරන ස්ථානය නිල් කටරවලු මුරුංගා යකිනාරා එතකොට මේ වගේ පැකින් එක තමයි මේක එන්නේ මෙහි තියෙනවා විශේෂ ආරක්ෂිත ක්‍රමයක් මේ ඇතුලේ සීල් එකක් තියෙනවා දැන් අපි මේක සීල් කරලා දෙන්නේ මේ විදියට මේ දිර සීල් කරලා මේක අරින්න බෑ
මෙයාකාරයට කපාන වෙනවා මෙයාකාරයට කැපුවාම මේ වගේ සීලක සීලරයක් ගලවන්න පුළුවන් ගලවලා මෙහෙදීන අවශ්‍ය දේ අරගෙන අවශ්‍ය ප්‍රමාණයට නැමත මෙහෙම මෙතන ක්ලිප් කරන්න පුළුවන් පාමිසි වලට දැනට ගත්තම හම්බලන්තර ප්‍රදේශය හම්බන්තර ප්‍රදේශය ඇඹිලිපිටිය උඩවලව තංගල්ල උංගම ඊට පස්සේ මිද්දෙනිය වීරගැටි වැනි ප්‍රදේශ වලදී දැනට ගන්න පුළුවන් ඉදිරියේදී ගිවිසුම් කරලා තියෙනවා මාතර ඊට පස්සේ ලංකාවේ ප්‍රසිද්ධ මායතන පහකින් ඉල්ලලා තියෙනවා මම නම කියන්නේ නැහැ ගිවිසුම් ගත උන්නේ නිසා ප්‍රසිද්ධ මායතන පහ මේවා එයාලා ගිවිසුම් ගත කරලා ජීවිත හරම ගන්න එතකොට අර මම මුලින් කිව්වා වගේ අපිට 5000කට කියලා දෙන්න පුළුවන් සාමාන්‍ය දවසකට එක වර්ගයක කැලි 10000 කියන මේ ග්‍රෑම් 50 පැක් 10000ක් එක ආයතනයට ඒ වගේ දවසට 50000ක් දෙන්න වෙයි එතකොට අපිට අවශ්‍ය වෙනවා මේකට අතහිත දෙනවා නම් කවුරු හරි මොන හරි ක්‍රමයකින් මට පුළුවන් මේක සක්සත් කරලා හරියටම මේ වැඩේ කරලා දෙන්න දැන් දැනට චන්දසේන මහත්තයා පුංචි කාමරේ කවුරුත් දෙකක් තිස්සේ මේ වැඩේ කරගෙන යන්නේ ඉතින් මේ සඳහා තාම රාජ්‍ය අනුග්‍රහය හෝ වෙන කිසිදු අනුග්‍රහයක් නැහැ ඉතින් එහෙම යමක් තිබුණොත් කවුරු හරි ඉන්නවා නම් අපිට ඉදිරිපත් වෙන්න අපිට කතා කරන්න අපි සූදානම් මේ මැදිහත්කරණය කරන්නත් ඉතින් මේ වෙනුවෙන් එතුමාට දෙන ඉල්ලුමට සැපයීමට දීමට තරම් එතුමාට හැකියාවක් නැහැ තවම ඉතින් දැනට බොහොම ඉතා සුළු දිස්ත්‍රික්ක ප්‍රමාණයක විතරයි එතුමා මේ ප්‍රොඩක්ට් එක ලංකාව තුල ලබා දීමට කටයුතු කරලා තියෙන්නේ ඉතින් අපි කියනවා මාගම ටී බලන් ඉන්න ඔබට කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේ සඳහා ඉදිරිපත් වෙන්න එන්න අත්වල බැඳ ගන්න මෙතුමා සමග මේ ගමන යන්න පුළුවන් නැත්නම් මෙතුමා සමග මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න හයියක් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරන්න අපි සූදානම් ඒ මැදිහත්කරණය සඳහා අපි බලමු මේ කටයුතු සිදු වෙන්නේ කොහොමද කියලා
මේ තියෙන්නේ මේ සංසේන මහත්තයක නිෂ්පාදන ආහාරයට යන ආකාරය යක්නාරම් මුරුංගා මේ කටුළු දෙකක් තියෙනවා මේස පෙන්න එක වගේ දෙක අපි දැන් කියනවා මෙතෙන්දී මෙතන ගත්තාම යක්නාරම් තේක මේ මේක ලඟුන කදිම පාටක් තියෙනවා පැහැයක් මේ තියෙන්නේ යක්නාරම් මුරුංගාතේ මේ නිල් කටරොළු පානයක් හැඩ සකස් කරගත්තාම තිබෙන ආකාරය මේක බොන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා නිකම් මෙහෙමත් පුළුවන් කැපිටන හකුරු කෑල්ලක් එකක් පුළුවන් ඊට අමතර දෙහි ටිකක් දාලා ගන්නත් පුළුවන් අපිට ඒක බලන්න පුළුවන් දැන් මේ තියෙන්නේ සාමාන්‍ය දෙහි කෑල්ල මම ඒක එකම වගේ වීදුරු දෙක මම මේකට දානවා संपूर्ण दंपाटे दि अंबूल दम पास कोई आकार अगुणे आपने मम बोन मम दि अंबूल रसवाद भीमा මේක අකුරු කෑල්ලක් එක්කත් පුළුවන් නැතුව නිකනොත් පුළුවන් ඒක ඕනෙම නෑ ඉතින් ඕනෙම නෑ අකුරු ඕනෙම නෑ නේද ඕනෙම නෑ අකුරු ඕනෙම නෑ ඔයාලා බොන්න මේක මෙතනත් මේ තියෙනවා මේක මුරුංගේක මුරුංග ඔයාලා බොන්න බොන්න මේක මුරුංග තේක විශ්මිත ගුණ ඇති දිව්‍ය ඖෂධයක් මේක බොහොම රසවත් පානයක් ඉතින් අපි කඩෙන් තේකොළ කියලා ගෙනහල්ලා බොන්නේ වසිරස ගොඩක් වෙලාවට මොකද අපිට හොඳ තේකොළක් තෙන්නේ නැහැ නේ ලංකාවේ ඒවත් පිටරට යන්නේ එහෙව් යුගයක බොහොම හොඳ බීමක් මොනකොට වෙනස දේරන වැඟට අයිතන්නේ කිරිපිටි ගන්න පොලිමේ ඉන්නට වඩා මේ පැකට්ටයක් අරගෙන දරුවන්ට ආහාර දීලා බාන මාස දෙකක් දරුවන්ගේ බුද්ධි වර්ධනය දරුවන්ගේ මනස වර්ධනය දරුවන්ගේ සිතුවිලි වර්ධනය දරුවන්ගේ ශාරීරික ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා වෙනස වටහා ගන්න පුළුවන් වෙයි බලන්න වෙනස විශේෂයෙන්ම කියන්න ඕන බොහෝ විට දැන් අපේ පරිසරේ මගේ පවුල ගත්තම අපේ ගෙදර ගත්තම අද මේ වෙනකොට කිරිපිටි ගේන්නේ නැහැ දැන් මේට අවුරුදු දෙකකට එහා කාලයක් ඉඳලා කිරිපිටි තේකොළ කියන කිසිම දෙයක් අපේ ගෙදරට ගේන්නේ නැහැ මේව තමයි පානය කරන්නේ මේ විශ්මිත ගුණය ඔබට අදහන්න නම් ඔබ මේ තේ එකක් වශයෙන් පානය කරලා බලන්න ඔබ කිරිපිටි වීදුරුවක් ගන්න ගුණය නෙවෙයි ඔබ තේ එකක් වශයෙන් බොන ඔය
අපි තේ කොළ වශයෙන් ගාලා පොණ තේ එක තියෙන ඒක ඒකද මේකද කියලා ගුණ කියලා බලන්න ඔබ හිතන්න මොහොතක් හිතන්න අද පිටරටින් අපිට එන්නේ හොඳ බල් ටික පිටරටට ගිහිල්ලා තේ කොළවල අපිට ඉන්න ඩස්බින් එකක් දුන්නම කිව්වෝනේ ඒ නිසා මතය ගන්න අද කිරිපිටි වල වෙනුවට අද තේ කොළ වෙනුවට පුළුවන් නම් මේ භාවිතා කරන්න ඔබේ මනස නිරුල් භාවයේ ඔබේ දවසේ මානසික ක්‍රියාකාරීත්වය දනසේ දවසේ මානසික ආතතිය ඔය සියල්ල ඔබෙන් ඈත් වෙලා යාවි මේ ඇවිල්ලා 100%ක් ස්වභාවික මුරුංගා කොළ ශාකේ මුරුංගා කරල් ශාකේ පත්‍රවල හදන තේ එක මෙය බීමෙන්ම වෙනස වටහා ගන්නවා